මෙරටින් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් තිදෙනෙකු වන සුසාන්තිකා සනත් සහ මුරලිට උපහාර පිරීමේ සම්මාන ප්‍රදානය පැවැත්වුණේ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී. එහිදී ප්‍රථමයෙන් සම්මානයට පාත්‍ර වූයේ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන් සුසන්තිකා ජයසිංහයි. ඉකුත් 26 වෙනිදා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 20 වෙනි වසර සැමරු සනත් ජයසූරිය අනතුරුව ජනාධිපතිවරයා අතින් සම්මාන හිමි කරගත්තා. සිය දඟපන්දුවෙන් ලෝක ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ මුත්තයා මුරලිදරන් රන් සම්මාන ගෞරවයට පාත්‍ර වූයේ මෙසේ. අනතුරුව සභාව ඇමතුව ජනාධිපතිවරයා ක්‍රීඩා සංගම් අර්බුද පිළිබඳව අනාවරණය කළා. හැම සංගමේම ප්‍රශ්න තියෙනවා. සමාරුන් සංගම් වලට ක්‍රීඩකයා ඉන්නවද කියලා දන්නේ නැහැ. අපි මතක් කරන්න ඕනේ ඊට පුගමන් අපිම කතා කරලා වීඩියෝ ඉන්නවා කියලා. ඉතින් ඒකින්ද මම හිතනවා මේවත් යථා කාලයේදී වඩාත් ක්‍රීඩකයා පිළිබඳව පාලකයා පිළිබඳව නොව සංගමේ ක්‍රීඩකයාට මුල් තැන දීලා ක්‍රීඩකයා පිළිබඳ අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නට ඔවුන්ගේ සුභසිද්ධිය සහ ඔවුන්ගේ දියුණුව සඳහා කටයුතු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් විය යුතුයි අපි දැඩිසේ විශ්වාස කරමු. ක්‍රීඩකයාගේ සුභසිද්ධිය පමණක් නොව ඔහු ක්‍රීඩාවෙන් සමුගත් විට ඔහුගේ අනාගතය හෝ ඇයගේ අනාගතය පිළිබඳවත් කටයුතු කිරීම සඳහා අවශ්‍ය රක්ෂණ වැඩපිළිවෙළ හැම ක්‍රීඩකෙක් කිරීම දැක්විය යුතුයි අපි තීන්දුව කළා කියලා.